අපි අද දවසේ අප පක්ෂයේ නියෝජනායක කරු ජයසූරිය මැතිතුමත් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. මහජන මන්ත්‍රීතුමන්ලා, හිටපු මන්ත්‍රීතුමන්ලා, සංවිධායකතුමන්ලා, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධානවල සමාජික සමාජිකාවන් ගණනාවක් සාකච්ඡාවක් පවත්වලා අපි ඉල්ලීමක් කරා එතුමාගෙන් මේ මහා කඩාවැටීමකට ලක් වෙලා තිබෙන මේ තත්ත්වෙන් අපි ගොඩ එන්නට යම් ක්‍රියාදාමයක් දියත් කරන්නට ඕන. තවදුරටත් අපේ පක්ෂය පුන පුනාම මේ ඇතිවෙන අතිමහත් පසුබෑම් වලට ලක් කරනවද? එසේ පසුබෑම් වලට ලක් වෙමින් පවතින අපේ පක්ෂය දියාරු වෙන තත්ත්වය දිහා බල බල ඉන්නවද ප්‍රේක්ෂකින් හැටියට? එහෙම නැත්නම් මෙයට එක්සිට් එක්සත් පක්ෂයේ සීලුම දෙනා අත්වල බැඳගෙන යම්කිසි ධනාත්මක ගුණාත්මක යහපත් ක්‍රියාමාර්ගයක් අරගෙන පක්ෂයේ ගොඩ නමන්නට, පාක්ෂිකින් ශක්තිමත් කරන්නට, පක්ෂයේ යටිතල සංවිධානය වැඩි දියුණු කරන්නට, පක්ෂයේ දර්ශනය නිවැරදිව ක්‍රියාත්මක කරන්නට අපි අතහිත දෙනවද කියන කරුණ පිළිබඳව සාකච්ඡා කරලා, විශේෂයෙන්ම මමත් මගේ සහෝදර මන්ත්‍රීතුමන්ලත් අපේ කණ්ඩායමත් ඉල්ලීමක් කරා කරු ජයසූරිය මැතිතුමාගෙන් මේකට මැදිහත් වෙලා එතුමාට විශේෂයෙන්ම ඔය කිසිම පාර්ශවයක් නියෝජනය නොකරන එතුමාට මේ පක්ෂයේ නායකත්වය අතට අරගෙන අපේ ආශිර්වාදයත් මත අපේ මහජන මන්ත්‍රීතුමන්ලාගේ ඒ ආශිර්වාදය ඒ ශක්තිය මත අද ඉඳලා හරි දැන් ඉඳලා හරි මේ මොහොතේ ඉඳලා හරි මේ පක්ෂය සවිමත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නයි කියන ඒ ආරාධනාව මම එතුමාට ඉදිරිපත් කරා. ඒ වගේම එතුමා ඒ යෝජනාවට ධනාත්මක පිළිතුරක් ලබා දීලා විශේෂයෙන්ම අපේ ආශිර්වාදය මත එතුමා ඒ පියවර ගන්නට ලෑස්ති කියන ප්‍රකාශය අපිට ඉදිරිපත් කරා. මම හිතන්නේ ඒ කරුණ පිළිබඳව වැඩිදුර විස්තර නියෝජනායක ගරු කරු ජයසූරිය මැතිතුමා තමුන්නාන්සලා දැනුවත් කරයි කියලා මම විශ්වාස කරනවා. එනිසා විශේෂයෙන්ම මට අවධාරණය කරන්න තිබෙන්නේ පක්ෂයක් හැටියට පසුබෑමකට ලක් වී සිටින මොහොතක අපි තීන්දුව කළා තිබෙනවා එක් එක්කෙනා කෑලි කෑලි වලට කොටස් කරන ක්‍රමයේ පැත්තක දමලා විශේෂයෙන්ම පුද්ගලික සුඛ විවරණේ පුද්ගලික න්‍යාය පත්‍ර මුදුන්පත් කිරීම පැත්තක දමලා පක්ෂයේ උන්නතිය තක පක්ෂයේ ජයග්‍රහණය කරා මෙහෙවීම උදෙසා නව පියවරක් ගන්නට අපි කටයුතු කරා. මේ හැම ක්‍රියාදාමයකම ප්‍රධානතම ඉලක්ක වෙලා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය දිනන දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කරන්න. එසේනම් මේ ගරාවැටෙන දේශය ගොඩනගන්නට අන්ත ආර්ථික සමාජීය ප්‍රපාතයකට ඇදවැටෙන දේශය ගොඩනගන්නට මේ අත්නෝමතික දුර්දාන්ත පාලනය ජනතා ආශිර්වාදය තුළින් නිම කරන්නට අපි පක්ෂයක් හැටියට අලුත් පියවරක් ඉදිරියට තබලා විශේෂයෙන්ම එළඹෙන මැතිවරණවලදී අපේ ගමන ශක්තිමත්ව සවිමත්ව ක්‍රියාත්මක කරන්නට අපි ලෑස්තියේ නායකත්වය ලබා දෙන්න. විශේෂයෙන්ම හොරකම දූෂණේ වංචාව වපුරවන මේ ආණ්ඩුව පරදවන ඒ වගකීම බාරගන්නට නායකත්වය ලබා දෙන්නට අපි ලෑස්තියි.